මම හර්ෂ ප්‍රේමචන්ද්‍ර නිදහස් මාධ්‍යවේදීක්. සාමාන්‍යයෙන් අපි කවුරුත් ෆේස්බුක් පාවිච්චි කරනවා. ෆේස්බුක් එකේ මම මේ පහුගිය දවස්වල උඩට පල්ලෙහාට යනකොට මට හදිස්සියෙම මේ දකින්න ලැබෙන පෝස්ට් එකක්. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හූ කියන්නේ මොනවටද? කවර චාටර් ගන්න හිතු නමනේ. එහෙම නැත්තම් සාමාන්‍ය සතුට වැඩි වුණ වෙලාවටත් අපි හූ කියනවා. හැබැයි පිටරටවල නම් හූ කියන්නේ තව කෙනෙක්ගේ සතුට වැඩි කරන්න, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ වැඩක් හොඳයි කියලා වගේ කියන්න කෑගාලා හූ කියන. මොකද අපිට වැඩිපුරම සද්දෙන් කරන්න පුළුවන් වැඩේ තමයි හූ කියන එක. මේ ළඟදි දවසක් මේ වගේ පෝස්ට් එකක් Facebook එකේ ඉතාම වේගෙන් ෂෙයා වුණා. ඉතින් ඒකට සම්බන්ධ පුද්ගලයව මම අද එක්කගෙන ආවා. මොකද්ද මේ හූ කියපු කතාව? ඇයි මෛත්‍රීපාල සිරිසේනට හූ කියන්නේ ඉතින්? හූ කියන්නේ හිතුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි මාසේ 9 වෙනිදා මේ රටේ ජනාධිපති වෙන්නේ ඓතිහාසික පාවාදීමක් කරලා. ඒ තමයි තමන්ගේ පක්ෂ සභාපතිව පරාජය කරන්නට මේ රටේ මිනිස්සු අකමැති වෙන්නා වූ දේශපාලන පක්ෂයත් එක්ක එකතු වීම. ඊට පස්සේ ඔහම ජනාධිපතිතුමා දින්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිගේ අපේ ගම කියන බත්තරමුල්ලට ගියා. ඒ බත්තරමුල්ලට ගියේ ශ්‍රී ලංකාවේම සමස්ත ලංකාවේ මධ්‍යම කාර්ක සභාවට ගියේ. ඒ ගිය වෙලාවේ එතුමා ලොකු වෑයමක් ගත්ත රාජිත සේනාරත්නව ජාතික සංවිධායක කරලා ලොකු වෑයමක් ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඌමනා නැති දෙයක් කරා. ඒවලේ මට තිබුණ එකම දේ තමයි මගේ අකමැත්ත ප්‍රකාශ කරන්න කරන්දුන එකම දේ ඒකයි. හැබැයි ඒ අකමැත්ත ප්‍රකාශ කරන්න ගත්ත උත්සාහය ඒක අවසානයේ මාත් එක්ක ලොකු දෙනෙක් එකතු වෙලා ඒ හුව කිව්වා. හැබැයි ඒක ආරම්භකයා මම වුණා. මම ඔබ ගැන හොයන්න පටන් ගත්තා. මේ සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල දෙයක් තමයි, කියන්නේ පිටින් පේන දේ මේ ඇතුලෙන් ගිහින් බලපුවම පේන්නේ. සාමාන්‍ය පෝස්ට් එකේ ඉස්සරහින් ටෙක්ස්ට් එකක් දාලා දෙනවා. ඒක පිටිපස්සෙන් ගිහින් බලපුවම තියෙන්නේ වෙනම කතාවක්. අපේ මිනිස්සු සෝෂල් මීඩියා පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් තවත් කෙනෙක්ගේ ආකර්ෂණය දිනා ගන්න. නැත්නම් එහෙම නැත්නම් ලයික් එකක් දාගන්න, කමෙන්ට් එකක් දාගන්න, විවිධාකාර වෙච්ච පෝස්ට් වල උද්ෘතයන් යොදනවා. ඉතින් මේ උද්ෘතය යොදනකොට සිද්ධ වෙච්ච එක්තරා වූ පසුබෑමක් පිළිබඳව තමයි මම මේ කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔබතුමා ඔය හූ කියන කතාව කිව්වට වැඩිය දෙයක් ඔබතුමාගේ ජීවිතය තුළ තියෙනවා. මම ඒ ගැන හොයලා බැලුවා. මේ ඉන්නේ නොනිදන පුරපති. එහෙම කියන්න හේතුව තමයි සාමාන්‍යයෙන් මෙතුමා නිදා ගන්න අඩුයි. ඔපරේෂන් එකක් කළා නේද ළඟදී? ඇයි ඔපරේෂන් එක කළේ? ඔපරේෂන් එක කරන්නට හේතුව තමයි නිදා ගන්න අඩු වීම තුළම ජර්ම් ගේල්ල මගේ මේ ඇහි කළු ඉංගිරියාව අදටත් තාමත් මස්තල්ල ලියරමින් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෛද්‍යවරු කියන්නේ නිදි මෙරීම නවත්තන්න කියලා. ඒක මට කරන්න බෑ. දැන් අවුරුදු මම හිතන්නේ 30ක වෙලේ ඉඳලා මට නිින්ද තියෙන්නේ එක්ක පෑයි නැත්තම් 2යි, උපරිමයේ 4යි නැත්තම් 3යි. සාමාන්‍යයෙන් මලගෙවල් 4ක පහකට යන්න වෙනවා. අදත් මලගෙවම් වල යන්න වෙලා තියෙනවා දෙනියායි. ඉතින් මම ගෙදර එන්න වෙලාවම දන්නේ නැහැ. ඉතින් මේක මගේ ජීවිතේට මම බොහොම ආසාවෙන් එකතු කරගත්ත දෙයක් තමයි. දුකේදී මිනිසුත් එක්ක එකතු වෙන්න ඕන, සැපේදී වෙන් වුණාට කමක් නැහැ කියන එක. ඒක නිසා මම මේ මිනිස්සුගේ දුක බෙදා ගන්න යනවා. ඒ නිසා මට මේක හොද කරගන්න බෑ කියලා වෛද්‍යවරු කියනවා. මලගෙවල් කීයකට විතර ගිහිලා තියෙනවද? මම ගත්තොත් 30 කස් ගන්න වඩා ගොත් දවලදී. එතකොට ඔය කටහඬ මොකද උනේ? මේ මගේ අවුරුදු 18 20 තුම කටහඬෙන් වෙලා තියෙනවා. මේ කටහඬත් මම ගිහිල්ලා වෛද්‍යවරුන් පරීක්ෂා කරාම කිව්වේ එකම දේ, ඔය කටහඬ යථා තත්ත්වයට ගන්න බෑ ඔබ දේශපාලනය කරන්නට කියලා. කතා කරන එක වැඩි ගමට මගේ මේ වොයිස් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. මේක නෙමෙයි ඇත්ත ඒක. ඉතින් ඔබතුමා ගැන පොඩ්ඩක් හිතලා මේ දේශපාලනේ සමුගන්න බැයිද? නැත්නම් කටහඬ කතා කරන්න බැරිනොත් අපිට මුකුත් කරන්න බැරි වෙනවනේ. මම හිතනවා ඒකට සුදුසුම නැති වෙලාව මේකයි. ඒ තමයි මේ ලැබෙන්නව පාර්ලිමේන්තු වැතිවන්නේ. ඒකට වීර පුරන්නප්පුල බිහි වෙච්ච මොරටුවේ මොරටුවේ කෙනෙක් නැතුව අවුරුදු 42 මොරටුව අනාථ වෙලා තියෙනවා. ඒ නිසා අවුරුදු 42කට පස්සේ මොරටුවේ කෙනෙකුට දියවන්නව තරණය කරන්න තියෙන පළවෙනි අවස්ථාව මේයි. ඒ අවස්ථාව උදා වෙලා තියෙන්නේ මොරටුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා විදිහට මට මිතන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂයටවත්
ජනතා විමුක්තිවලටත් ඒ අඩුව පුරවන්න බෑ. මොකද මොරටුවේ නෙමෙයි ඒගොල්ලෝ නිසා ඒ අවස්ථාව මගහරින්නටම බෑ. උගුර මීට වඩා ප්‍රශ්නයක් වුණත් රට ඊට වඩා ඉස්සරහට තියන්නට ඕන. සාමාන්‍යයෙන් අපි ගැන හිතනවා වැඩිනේ. මොනවා වුණත් ලෙඩකදී දුකකදී අපි ගැන හිතන්න පටන් ගන්නවා. හැබැයි ලෙඩකදී දුකකදී වුණත් තමන් ගැන හිතන්නේ නැතුව තව කෙනෙක් ගැන හිතන්න යොමු වෙනවා කියන ඒ කාරණය තුළම පරාර්ථ සේවයේ තියෙනවා. ඔබතුමා ওই වීරපුරන්නප්පු කියන නම යොදාගෙන සමාජ සේවා ව්‍යාපාරයක් එක වැඩ කරනවා. මොනවද ඒ කරන්නේ? මේ සමාජ ව්‍යාපාරය දෙන විශාල වැඩ ප්‍රමාණයක්. එතනදී හැම දරුවෙකුටම ඒ දරුවා විශ්වවිද්‍යාලයට යනගම්ම නොමිලේ අධ්‍යාපනය ලබා දෙනවා. අනිත් පැත්තෙන් ගත්තම ආගමික සේවාවන් අති විශාල ප්‍රමාණයක් වෙනවා. සංස්කෘතික වටිනාකමක් දෙමින් ඒ කටයුතු වලට පණක් දෙනවා. මේ නිසා එකී නොකී වැඩ ගොඩක් කරනවා වීර පුරන්නප්ප අධ්‍යාපන සංසදය. ඒ තමයි සංසදයට මගේ හැකි උපරිමේ දෙනවා. ඒ ලබා දෙන මම හිතන උපාධිධාරියෙක් ඒ ප්‍රධාන චාර විදියට කටයුතු කරනවා. ඊට අමතරව අද විශ්වවිද්‍යාලයේ ගිය ළමයි ඒ තුල මම හිතන වීර පුරන්නප්ප සංසදයේ ප්‍රතිපලයක් විදියට අද විශ්වවිද්‍යාලයේ ගිය ළමයි මේ වගේ සමාජයේ මිනිස්සුන්ගේ ගමන වෙනස් කරන්න ඔබතුමා යනකොට දැන් ඔබතුමා දේශපාලන ව්‍යාපාරයට යොමු වෙලා ඉවරයි. ඇයි දේශපාලන ව්‍යාපාරයට යොමු වුනේ? ඇත්තටම මම දේශපාලන ව්‍යාපාරයට යොමු වුනේ මගේ ඕලෙවල් වලදී මට සමාජාධ්‍යනය උගන්වපු ගුරු මහත්මිය, බණිදෙත් ගුරු මහත්මිය. එයා ප්‍රජාතන්ත්‍රවාදය කියන මේ පාඩම අපිට නිකන් මිරිකල පෙව්වා වගේ, අම්මා කෙනෙක් කිරි දෙනවා වගේ. ඒ වගේ මිරිකල පෙව්වා. ඒ පොණේකේම ප්‍රජාතන්ත්‍රවාදී නීතියම සමානාත්වය ඕනෑම කෙනෙකුට විවේචනය කිරීම මේ වගේ දේවල් නිසාම මට යදුන මගේ දේශපාලන ගුරුවරයා වෙන්නේ වර්ධිත් ගුරු මහත්මයා. එතක් කියලා තමයි මගේ දේශපාලන ජීවිතේ විවර වුනේ. ඒත් එකම ඔබතුමාගේ දේශපාලන ජීවිතේ පිවිසීමටත් මරණයක් සම්බන්ධ වෙනවා. මං හරි නේද? හොඳම යාළුවා මං හිතන්නේ ජීවිතෙන් සමුගන්න නිසා තමයි දේශපාලන ළමු වෙන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිවම මට 1991 ඉඳලා තරග කරන්න කියන බලත් පාලා හැදෙනවා. මම 91 ත් ප්‍රතික්ෂේප කරනවා. ඊට 97 තරග කරන්න කියනවා. ඒකත් මම ප්‍රතික්ෂේප කරලා මගේ බොහොම මට වඩා පන්ති දෙකක් තුනක් පල්ලෙහා හිටපු බොහොම දරිද්‍රතාවයෙන් පෙලිච්ච අජිත් පාලිත ප්‍රනාන්දු කියන කෙනා මම කරලියට ගෙනල්ලා මොරටුව මහානගර සභාව දවන්තයන් පරාජය කරලා 4 වෙනි අර කියනවා. මනාපලේකදී. ඊට ඔයා ඔහු වියෝ වෙනවා සීවි ගුණවත් නැමැත්තමත් එක්ක 2000 ජූනි මාසේ 6 වෙනිදා 7 වෙනිදා ඒ 7 වෙනිදාත් එක්කම ඔහු වියෝ වුණාට පස්සේ මට හිතුණා දැන් හිස්තැන පුරවන්න කාලේ හොඳයි කියලා. 2002 ඉඳලා මම පළාත් පාලන ආයතනයේ නියෝජනය කරනවා. ඒ ඔහු ගෙන ගිය වැඩපිළිවෙලට වඩා එහා ගිය තව එකකින් ආරම්භ කළා මම පටන් ගත්තා. ඔබතුමා දැන් දේශපාලන ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා ඉවරයි. බැරි වෙලා හරි දේශපාලනඥයෙක් නොවුනනම් කවුරු වෙන්නද කැමති වෙලා හිටියේ? පැදිනු සමාජ සේවක ව්‍යාපාරික කියන අපේ වඩු කාර්මිකයෝ වඩු කර්මාන්තය කියන මේ කර්මාන්තය හරියට කරනවා නම් මේක පල්ලෙහාට දාන්න පුළුවන් කර්මාන්තයක් නෙමෙයි. අපිට ඕන වෙලාවට කරලා ඕන වෙලාවට නවත්තලා අපිට ඕන දෙයක් ඒ තුලින් කරගන්න පුළුවන් ව්‍යාපාරයක්. ඉතින් මම හිතනවා ව්‍යාපාර ලෝකයේ මම මගේ ව්‍යාපාර ලියාපදිංචි කරලා තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මගේ ව්‍යාපාර ලියාපදිංචි නගර සභාවේ. ඒ නිසා මට ව්‍යාපාරය තුළ මම අවුරුදු 13 12 මේ වඩු කර්මාන්තය තුල වැටුපක් ලබන කෙනෙකු බවට මම පත් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ රස්සාවක් කළා. ඔව්, පැහැදිලිවම. ඒක අපේ ඇඟට එනවා. ඒ කියන්නේ අපි වඩු කර්මාන්තය නිසා ඒ හැම කෙනාටම වගේ ඒක එනවා. මට වඩා තදබල ලෙසාව. මම ඉස්කෝලේ යන පාන්දර 4ට නැගිලා 6 වෙනකම් වැඩ කළා තමයි ඉස්කෝලේ ගියේ. එහෙනම් මට ඒ මුදල් හම්බ කරනවා කියන එක කල්පනාකරණය කරන එක බොහොම සිම්පල් දෙයක්. එහෙනම් මම හිතනවා මම මෙතන වුණනම් අද මේ රටේ අතේ නුණත් මොරටුව තුල නම් දරාපු ව්‍යාපාරිකෙක් වෙන්න දෙන්න. දැන් ඔබතුමාගේ නම ව්‍යාපාරිකයෙක් නොවි දේශපාලඥයෙක් විදිහට හෝ සමාජ සේවකයෙක් විදිහට නොනිදන පුරපති සමන්ලාල් ප්‍රනාන්දු කියලා කිව්වහම මොරටුව විතරක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයේ ලංකාව පුරා දන්නවා. ඒ ගොඩක් අය දන්නේ මෙතුමාගේ තියෙන සහෘදත්වයට. ඒත් එක්කම ඔබතුමා මේ දවස්වල කරගෙන යන සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ තමයි මොරටුවේ ගිහින් ඇවිද්දාම කානුවකවත් ගොඩක් කුණු හොයාගන්න නැහැ. ඇයි මේ කුණු සුද්ධ කරන්න හිතුනේ? මම 2002 ඉඳලා 2006 වෙනකන් හිටියේ විපක්ෂයේ පළවෙනියටපත් වෙලා. ඒ කාලේ මම දැක්කා හිටපු නගරාධිපතිතුමල්ලා හිටපු පාලකයෝ මේ කුණු බොහොම මේ
හිසරදයක් කරගෙන මේ කුණු ටික හරියට ඕ මේ වෙනම අතිකාල දීගෙන එලි වෙනකන් කුණු වදිනවම විකාරයක්. මේ කුණු ගොඩවල 400ක් විතර දින හැමදාම මේ කුණු ගොඩ ඉවර වෙන්නේ නැහැ. හැමදාම කුණු ගොඩ අදිනවා ආයේ ඊළඟ සතිය ආපහු කුණු ගොඩ අදිනවා. මේ කුණු ගොඩ මොන වෙලාවකවත් ඉවර වෙන කුණු ගොඩක් නෙමෙයි. මම කල්පනා කළා මේ ඉවර වෙන්නේ නැති කුණු ගොඩ කොහොමද ඉවර කරන්නේ කියලා. මට හරියටම ගත වුණේ සමාන 2යි නැත්නම් 3යි. මම එළියට ගියා. එළියට ගිහලා කුණු ටික ඉවර කරන වැඩේ හැදුවා. ඒ කොහොමද මේ මට පොඩ පැහැදිලි කරන්න දැන් සාමාන්‍යයෙන් සමනල ප්‍රනන්දු මහත්මයා අපිට ප්‍රශ්නයක් ඇති වුණානේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ගන්නේ මේක පෞද්ගලික ජීවිතයට ඇති වෙනවනේ. ඔබතුමාට මේ ප්‍රශ්නේ කොහොමද දැනුනේ දැනෙච්ච විදිය පොඩ්ඩක් පැහැදිලි කරමු. හැදින මම කල්පනා කරා මේ දින යන්ත්‍ර සූත්‍රටේ ගත්තම අපිට මේක කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඔවුන්ට කිව්වා දින දුන්නා මම. දිනක කුණු පාට දෙමින් දානම් කළා. සමහරට වෛද්‍යවරු, ඉංජිනේරුවෝ. සමහරට පාර කුණු දානකොට මමම දොර ඇරලා වාහනේ දොර ඇරලා ඔවුන්ගේ සීට් එකට කුණු දාපු අවස්ථාව වොන් තරම් තිබුණා. සමහර වෛද්‍යවරුන්ව නවත්තලා යතුරු අරගෙන ගිහලා උසාවියට දාපු අවස්ථා තියෙනවා. මට ඕනකම තිබුණා පාරට කුණු ගේන එක නවත්තලා විධිමත් විදිහට ගෙදරටම කුණු ටික ගන්න විදි එන විදිය මං හැදුවා. ඒක මට මහා අවාසනාවන්ත සිද්ධියකුත් වුණා. 2011 මැතිවරණ මම 2006 නගරාධිපති වෙලා මං කුණු ගොඩවල් 400ක් විතර තිබුණා. මං කුණු ගොඩවල් 400ක් තිබුණා නැති කරා කියලා කියන්න මට කුණු ගොඩක් නැතුණා 2011. ඒ තරම කුණු නැතුණා මොරටුවේ. එතන මම එක පැත්තකින් ඒක නැතුණාට මං ජයග්‍රහණය කියලා ඊළඟ මැතිවරණ ඉදිරිපත් වුණාට පස්සේ මොරටුවේ එතෙක් මෙතෙක් වැඩිම මනාපාරගෙන නගරාධිපතිවරයා බවට පත් වෙච්ච කෙනා විදිහට මම ඉතිහාසයට එකතු වුණා. ඒත් එක්කම ඔබතුමා මේ කුණු සම්බන්ධව කටයුතු කරන යාමට ඔය දැන් කුණු කියන්නේ ලොකු ප්‍රශ්නයක්නේ. දැන් මටත් පෞද්ගලිකව කුණු කියන එක සම්බන්ධයෙන් ලොකු අත්දැකීම්කටත් තියෙනවා. පාරේ ඇවිදගෙන යනකොට සාමාන්‍යයෙන් අපිට කුණු දාන්න තැනක් නැහැ. මේක සම්බන්ධව විසඳුම කරන් තියෙනවා. දැන් අපි අතෙන් මොකක් හරි ප්ලාස්ටික් බෑග් එකක් හෝ වේවා, කෑම කන දෙයක් හෝ වේවා කණුවට තමයි දාන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි පැහැදිලිවම වර්ගීකරණය කිරීම දකුණු ආසියාවේම වර්ගීකරණය කරලා කුණු ඇදීම කරන පළවෙනි ආයතනය බවට පත් වෙන මොරටුව මහනගර සභාවය. ඒකට විද්‍යාත්මකව හේතු අභියෝගවා. අද අපේ මහ විශාල පරිමාණය නොවුනට මසකට ටොන් එකක් විතර කොම්පෝස්ට් නිෂ්පාදනය වෙන කොම්පෝස් සංගණයක් අපේ තියෙනවා. ඒක අපේ මොරටුව දිනපොලේමයි තියෙන්නේ. කිසි ගඳක් නැහැ. මිනිස්සුන්ට ඒක නිකන් කැතක් නැහැ. ඒ විදිහේ වැඩේ කළා. හැබැයි දැන් මේක ඊට වඩා මම මේ තාක්ෂණය එකතු කරගෙන එහෙම නැත්නම් විද්‍යාත්මක ඉදිරියට යන්න මේ ලෝකේ මිනිස්සු ඉදිරියට යනකොට ඒ ඉදිරියට යන ලෝකෙත් එක්ක අපි යන්න අද මම හදලා තියෙනවා. විශේෂයෙන්ම මේ කුණු කලමනාකරණය කිරීමේදී ඓතිහාසික සිදුවීම් ටිකීපයක් තියෙනවා කරන්න. ඒක තමයි මොරටුව මහානගර සභාවේ සේවකයන්ට මේ දේ කරන්න ඕන නිසා, මේ දේ සේවකයන්ගෙන් ලවා කරන්න ඕන නිසා මම කල්පනා කළා මේ සේවකයන්ට පොඩි වටිනාකමක් දෙන්න ඕනේ කියලා. මම සේවකයන්ට කිව්වා ඔබ මේක නිවර්දීව කරනවා නම් මම ඔබට දෙනවා මසකට රුපියල් 3000. අද ඒක මම 4500 දක්වා වැඩි කළා. ඒ මසකට 4500ක් දෙන්නේ ලංකාවේම එකම පළාත් පාලන ආයතනය අපි. ඒ තමයි වැටුප දෙනවා, දිරිදීමනාව දෙනවා සහ අතිකාල දෙනවා. මේ දිරිදීමනාව කියන එක ඉතිහාසයේ එකතු කර පළවෙනි කෙනා මම. ඇයි එහෙම දෙන්න හිතුණා? දෙන්න හිතුනේ ඔවුන්ට සාමාන්‍යයෙන් කුණු කලවම් කරලා එකතු කරනකොට ගෙවල් වලින් උනත් ඕන වෙලාවක ආපු ගමන් මෙන්න මේක තියාගන්න, මේක තියාගෙන අපේ මේ කලවම් කුණු ටික අදින්න කියලා මිනිස්සු හරි කැමැත්තෙන් ඉන්නවා. කවුරු කැමති නැහැ වර්ගීකරණය කරන්න. හැබැයි ඔවුන්ව දාලා වර්ගීකරණය කළා. ඊට පස්සේ ගෙදර මිනිස්සුන්ට ඒක කරන්න ඕන. ඒක නිසා මං හිතුණා අර දෙන සන්තෝෂම නැති වෙන නිසා තේ ටිකක් අබ්බොන්න බැරි අහිංසක අහිංසක සේවකයන්ට තේ ටිකක් බොන්න ඕන නිසා දවසකට 150ක් දුන්නා. අන්නේ ඒක තමයි කලේ. ඔවුන් අදටත් ඒක කරනවා. ඒ නිසා අපි අදටත් නගරාධිපති වෙලා ඉන්නවා. ඒ ඔවුන් කුණු ඇදපු නිසා, අපි ඒක කළපු නිසා. එතකොට කුණු ඇදලා හොඳ පුරුද්දක් තියෙනවා. වැහැදිලෝ. එතකොට මේ කුණු ටික ඇදගෙන යනකොට ඔබතුමාට ආව ප්‍රශ්න මොනවද? දැන් මම මේ මුලදී ඔබට කිව්වානේ දැන් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට හූ කියපු සමන්ලාල් ප්‍රනාන්දු මහත්මයා විදිහට තමයි ගොඩක් අය අතරට තව පොඩ්ඩෙන් යන්න ඉඩ තිබ්බේ. මට මේ කාර්යයේදී මම හිතනවා විශේෂයෙන්ම මේක දුර ගිය අතීතයකට වඩා හෙටමම ගත්තොත් හෙටම ඊට වඩා ලොකු දෙයක් මම කරනවා. මම දකුණු ආසියාවේම මේ කුණු එදා දවස් අපි තේකොළ ගත්තොත් අපි තේ දැල්ල කඩනවා, දැල්ල මැෂින් එකට දානවා. මැෂින් එකට දැම්මට පස්සේ එහා පැත්තට ඉන්නේ තේ කුඩු නැත්තම් අපි බොන තේ කොළ එන්නේ. මම ඒක කරනවා. මම බොහෝ නොබෝ දිනකින් මම දැන් ස්ථානය හඳුනගෙන තියෙන නොබෝ දිනකින් මම 150,000ක් වීදම් කරනවා මේකට. 5000 වීදම් කරාට අපිට පාඩු නෑ. හේතුව 150,000ම අපිට ගෙවන්න වෙන්නේ 140,000ක් 45,000ක් විතරයි.
හැබැයි අපි නගර තභාව කුණු අත්තර කුණු දානවට දැනට කොහොම තෝරගෙන දැම්මත් දාන්න වෙන්නේ වත්තකට නිසා ඒ වත්තට ගෙවන 132. ඉතින් අපිට දුර යන්න තියෙන නිසා ඩීසල් වියදම වාහන වලට අමතර දරන්න තියෙන වියදම මේ ඔක්කොම ගත්තම 145. හැබැයි අපිට දවසකට මාසයකට කොම්පෝස් වලින් විතරක් එනවා 120ක්. එතකොට අපි බැලුවම 110ක 15ක ඉතුරුයිකුත් අපිට තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමාජයට අවශ්‍ය මම අද කතා කරගෙන දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සමග ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සමග මම කතා කරලා තිනවා. අපි ජීව පෝර එහෙම නැත්නම් පරිසරයට හිතකර පෝර කිලෝ එක රුපියල් 3 ගානේ දෙන්න මම කල්පනා කරමින් ඉන්නවා. එහෙම දීලත් අපිට තව 110ක් විතර ඉතුරු කරගත්තා. දැවැන්ත වැඩසටහනකට යන්න මොරටුව මහනගරතුමා සූදානම්. සාමාන්‍යයෙන් දැන් ඔය දැවැන්ත වැඩ පිළිවෙලට යනකොට මේක ඔබට හොඳ උදාහරණයක්. මොකද මේ ලංකාවේ ඉන්න ගොඩක් නගර සභාවල් වල මේ පාලන ආයතන වල ප්‍රශ්නේ හැමදාම තියාගෙන මේ ප්‍රශ්නේ කුණු ගොඩක් කරගෙන ඒ කුණු ගොඩෙන් ජීවත් වෙන්න හදන එක නේ කරන්නේ. ඇත්තටම කුණු ගොඩකින් කොහොමද ජීවත් වෙන්නේ කියලා ඉගෙන ගන්නවා නම් මෙන්න හොඳ උදාහරණයක්. කුණු ගොඩකින් ජීවත් වෙන විදිය. මේ පාඩම ගියා දෙන්න පුළුවන් එකම කෙනා ඔබතුමාගෙන්ද තමයි මම ඔබතුමාව හොයාගෙන ආවේ. සාමාන්‍යයෙන් ලංකාවට මේ කුණු ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමාගේ මොකද්ද විසඳුම ලංකාවේ මේ කුණු ප්‍රශ්නේ විසඳනවා නම්? පෑදිරම් බොහොම පොඩි දෙයක් තියෙනවා. හැබැයි පොඩි දෙයට නායකත්වයක් අවශ්‍යයි. ඒක සමල්ලාල් විදියට ගත්තම නගරාධිපති සමල්ලාල්ට ඒක කරන්න අමාරුයි. හේතුව නගරාධිපති සමල්ලාල්ට අයිති වෙන්නව උපසරියක් තියෙනවා. හැබැයි ඒ නගරාධිපති සමල්ලාල් දියවන්නව තරණය කරාට පස්සේ දියවන්නව ඇතුලේ තියෙන්නේ උපසරියක් නෙමෙයි. දියවන්නව ඇතුලේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම මුළු රටක්. ඒ නිසා රටකට අවශ්‍ය වෙන්නව පණිවිඩය දෙන්න මට පුළුවන්කම ලැබෙනවා. තවත් මං හිතන්නේ මාස දෙකක් වගේ ඇතුළත වෙනවා. ඒ කියන්නේ ඡන්දේ දිරන්න මොනද මේකට උත්තර දෙන්න? නෑ ඕනේ නෑ. නමුත් ඒ ඇහුම්කන් දීම ප්‍රබල වෙනවා එතනදී. දැන් මට අද මේ රටේ රාජ්‍ය නායකයා බවට පත් වෙලා තියෙන කෙනා බොහොමත්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කැමති කෙනෙක්. ඔහු තමයි වේගවත්ම සංචාරක ව්‍යාපාරයට හරියන නගරයක් නිර්මාණය කරපු කෙනා. ආසියාවේම වේගවත්ම සංචාරක ව්‍යාපාරයේ සුදුසු නගරයක් නිර්මාණය කරපු කෙනා. කුණු නැති කොළඹක් හදපු කෙනා. ඒ නිසා කුණු නැති කොළඹ හදපු කෙනාට රටකම කුණු නැති කරන උදාහරණයක් ගත්තොත් ලංකාවේම තියෙන කුණු ගත්තම 60%ක් තියෙන කොළඹ. මුළු ලංකාවම කුණු ගත්තා. ඒ නිසා මහා බරපතල ප්‍රශ්නයක්. එතන මේකට විසඳුම හොයාගන්නත් තියෙන රාජ්‍ය නායකයාපත් වෙලා තිනවා. මං හිතනවා එතුමත් සමග හරියට මට පැය භාගයක් කතා කරගන්න වෙලාව බොහොම ළඟදී හම්බ වෙනවා. හම්බුන ගමන් මේ ප්‍රශ්නෙට මම උත්තරේ අනිවාර්යයෙන්ම හොයනවා. දැන් අපිට කියන්න බැයිද මේ උත්තරේ? උත්තරේ තමයි මේ හැම පළාත් පාලන ආයතනයක් තුළටම Tamanටම මේ කුණු නෙමේ කියන එක හඳුන්වා දෙන්න විතරයි ඕනේ. වෙන මොකුත්ම නෙමේ. මේ ඔක්කොම මේක කුණු කරගන්නව නෙමේ කුණු පිලුණු කරගන්නව. ඒකයි කරගෙන දෙන්නේ. හැබැයි කුණු කරගත්තා නම් ඇත්තටම කුණු වල ආදායම ඒක පනතිත් පෑදිලිවම තියෙනවා. මලපා කසල සියලුම පළාත් පාලන ආයතනයේ පොදු ගිනිමට බැරවෙන්න ඕන ආදායමක් කියලා. මේක ඒ දවස්වල හදලා තියෙන්නේම මං හිතන්නේ දුර ගොඩාක් බලපුවා වෙන්නේ හදලා තියෙන්නේ. මේක මං හිතනවා අපි අත්විඳිනවා. මං හිතනවා තව නොබෝ දිනක මුළු රටට මේක අත්විඳින්න පුළුවන් තත්ත්වෙට මං ගේනවා. සාමාන්‍යයෙන් පාලන කේන්ද්‍රයන් තුලදී පාලනය බෙදීගෙන යනකොට පුංචිම ස්ථානයේ අපේ ගෙදර පාලනය වෙන කුණු ටික හරියට පාලනය කරගත්තොත් අපිට රටට යන්න පුළුවන්. රටට කුණු ටික අරන් යනකොට රට දිහා බලපුවහම කුණු ගොඩක් එනවා. ඒ කුණු ගොඩක් වුණාම මේ විසඳන්න ප්‍රශ්නේ අමාරුයි. හැබැයි ගෙදර කුණු ටික ගෙදරදී හරියට බෙදලා දෙනවා නම් මේ ප්‍රශ්නේ හරියට විසඳන්න පුළුවන් නේද? පැහැදිලිම ඕ. හැබැයි ඒක කරන්න ඕන වෙන රාමුව නිර්මාණය කරගන්න ඕනේ. ඒ රාමුව තියෙන්න ඕන පළාත් පාලන ආයතන ප්‍රධානියන්ට ඒ වැටීම සහ ඒ තුල ජීවත් වෙන්නට ඕන. දැන් මම ගත්තම පැය 12 මම නගර සභාව තුල ඉන්නේ. සෑමදාම පැය 12 උදේ 7ට කියලා රෑ 7ට වෙනකන් ඉන්නේ පළාත් පාලන ආයතනේ. හැබැයි මම හඳුනා ගන්නට ඕන අද මේ ගමට යන ට්‍රැක්ටරේ කැඩිලා නම්, මේ ගමට යන වාහනේ කැඩිලා නම්, ඒකට ආදේශකයා හදන්න ඕන. ඒ ආදේශකයා හදන්න හැබැයි ඒක දැනගෙන ඉන්න ඕන. නගර සභාවේ සියලුම සේවකයොත් ඇවිල්ලා නිලධාරීත් ඇවිල්ලා ඔක්කොම එළියට ගියාට පස්සේ නගරාධිපතිවරයෝ සභාපතිවරයා පළාත් පාලන ආයතනයට යනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඔක්කොටම ඉස්සෙල්ලා ගියාම දන්නවා ආපු නැති ඩ්‍රයිවර් කවුද, ආපු නැති ගෝලියෝ කවුද, ආපු නැති නිලධාරියා කවුද කියලා නගරාධිපතිවරයාව සභාපතිවරයා දන්නවා. මෙන්න මේක විතරයි ඉගෙන ගන්න ඕනේ. වෙන මොකුත් ඕනේ නැහැ.
සමර්දාට පාරයනකට ඔය පාරෙන්න මිනිස්සු දාගෙන කියලා චෝදනාවක් තියෙනවා. හොරගම් කරන දරයන්. අනේ නෑ. මොකද තමල්ලාට බස් එකට යන්න අහිංසක වැරදේ නෑ ඉන්න. ඒ වගේම බොහොම දරුවෝ. මොකද මම ඇවිල්ලා දැන් 100 දාත්ත කෙනෙක්නේ. දරුවෝ ඉන්නවා. ඉතින් මම හැමදෙස්සෙම වල්න බස් හෝල්ඩ් එකයි මම නවත්තනවා. නවත්තලා ඉස්කෝලේ යන ළමයින් ඉස්සෙල්ලාම නැග ගන්න. ඉස්කෝලේ යන්නේ නැති අයනම් ගාලු පාට ගෙනල්ලා දාන හැමදෑම වගේ එක්කෙනෙක්ව දෙන්නෙක්ව ගේනවා. ඒක මගේ පුරුද්දක් කරගෙන ඉන්නේ. මේක මගේ වාහනේ මම එන්නේ. ඉස්සර මගේ වාහනේ නෝනු නගර සභා වාහනේ ඊට වඩා හොඳට ගේනවා. පිටිපස්සෙත් පටවකට එනවා. දැන් මගේ වාහනේ කොහොමත් හතර දෙනෙක්වත් මම ගේනවාමයි හැමදාම. මොකද මගේ රියදුරා මමමයි. මම නගර සභාවට එන්න මගේ වාහනේම ඉතින් හතර දෙනෙක්ව ගේන්න පුළුවන් ලේසියෙන්. මොරටුව කියන්නේ සාමාන්‍යයෙන් එදා කාල සතුටින් ජීවත් වෙන සමාජයක් ඉන්න තැනක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට දැනගන්න ලැබුණ සාමාන්‍යයෙන් ඉස්සර තිබ්බලු ගෙවල් හතර පහකට එහා පැත්තේ බොංගෝ එකක් රෙන් කරන්න ගියක්. ඒ කියන්නේ හැමෝම හරි සතුටින් ඉන්නේ කාලා බීලා. මේ දවස්වල මොකක්ද ඒකට වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ ඇත්තටම කියනවා නම් පෞගේ වගවානුවත් එක්ක අපේ වඩු කර්මාන්තය පොඩක් වැටෙන්න ගත්තා. ඇයි වැටුනේ? වැටෙන්න හේතුව හිටපු නායකයන් ගත්ත අදූෂ්‍යදර්ශී ක්‍රියාවාර. කියන්නේ ඔවුන් මේ කර්මාන්තයේ දිහා බැලුවේ අමුතුම විදිහට. දැන් අපේ හිටපු ජනාධිපතිතුමා මේ කර්මාන්තයේ බැලුවේ මේ කර්මාන්තයේ වහන්න ඕන දැන්න. වඩුමඩු ලියාපදිංචි නතර කරනවා කිව්වා. ඒ වගේ කැලෑවල් වල ජංගම ඉරණ මැෂින් පවත්වාගෙන යන්න කිව්වා. මට තේරුණා මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? පාරිසරික ඇමතිවරයෙක් විදිහට ආරක්ෂා කරන්න ඕන පරිසරය පද්ධති ආරක්ෂා කරන අපිට අවශ්‍ය වෙන පළවෙනි දේ තමයි ගහ. පරිසරයකට අපිට මේ හුස්ම ගන්න එක උස්ම ගන්න එක අවශ්‍ය වෙන්නේ ගහත් එක්ක. ගහක් නැත්නම් අපිට උස්ම ගන්න බැරි වෙනවා. ඒක නිසා ගස් ටික කපන්න අවසරය දුන්නා වඩු කර්මාන්තය ලියාපදිංචි කර නැවැත්තුවා. මං කල්පනා කරා මේ මගේ ඇඟිල්ල කැල්ලක් නැත්නම් මේ අවුරුදු 14 දී මේක කැපුණේ ලියක් කරන්න කියලා. එහෙම නැත්නම් මේ රණ්ඩු කරන්න කියලා කඩුවකට කැපුණා නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම ඒ නිසාම මට හිතුණා මේකට වඩු කර්මාන්තය කියන්නේ පුරෝගාමිත්තේ නගරේ බකින්නෑන් මාලිගාවටත් ගෘහ නිර්මාණය කරපු මොරටුවේ සිංහාසනය හදපු මගේ මුත්ත වන්නකොත් වඩුගේ වන්න එහෙම ඉන්න අපේ මෙතනින් මම ඕන නැගිටින්න කියලා මම නැගිට්ටා. මම මාරාන්තික උපවාසයක් කළා. මේ මාරාන්තික උපවාසයක් කළා මං හිතපු ජනාධිපතිතුමාට කිව්වා ගත්ත තීරණේ වැරදි කියලා. අද මං හිතනවා ඒ තීරණයත් එක්ක අවදි වෙච්ච වඩු කාර්මිකයෝ මේ ආගමනයත් එක්ක මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආගමනයත් එක්ක වෙනමම ආණ්ඩුවක් හැදුනට පස්සේ වැට් එක අඩු කිරීම නිසාම අද ලීවලට රාජ්‍ය දව සංස්ථාවෙන් ගන්න ලීවලට එදා ලක්ෂයකට ගත්ත මුදල අද 90000ට බැස්සා. ඒක නිසා මිනිස්සු ප්‍රොෆිට් එක තියාගත්ත දැම්මම 10000ක්. දැන් පොඩ්ඩක් මිනිස්සුගේ බඩු ටික යනවා. අද පොඩ්ඩක් කොහමද වෙළඳපොළ නිර්මාණය වෙනවා අප්‍රේල් වෙනකොට. ඒක නිසා ඒක දැන් ක්‍රම ක්‍රමයෙන් ඒක නිර්මාණය වෙනකොට අද පොඩි ජවයක් ඇවිල්ලා අර ඩොල්කිය මොංගයක තියෙන දැනට මිනිස්සු ඇදෙමින් පවතින කාලේ දැන් ළඟා වෙලා. මොකද මොරටුවේ කියන්නේ කන බොල එදා කාලේ එදා ජීවිතය ගත කළා. පව්වෙන්ද ආපව් ජීවිතයක් ගත කරන්නේ එදාට පව්වෙන්ද හිතලා තමයි. අද අම්බ කරපු දේ හෙට නැති කරන බොහොම කාලවිල විනෝදයෙන් ඉන්න නගරෙක ඉන්නේ මමත්. මටත් ඒ විනෝදේ පුංචි කාලේ තමයි තිබුණ කෙනෙක්. සින්දු කියන්න පුළුවන් නේ? සින්දු කියන්න පුළුවන්. සංගීත සම්දර්ශනයක් අතාරින්නේ නැහැ. සංගීත සම්දර්ශන දෙකක් තුනක් අවුරුද්දේ කොහේ හෝ තියෙනවා. ඒක නිසා එහෙම මිනිස්සු ඉන්න නගරයක්. ඉතින් අමරදේවගෙන් ගත්තම නියාලෙන්සන්ගෙන් ඉවර වෙන එකී නොකී සියලුම ගායකයෝ ඉන්න අද ගත්තම රටේ ජනප්‍රියයි කියන අසංග පියමන්ත එහෙම නැත්නම් අපේ මේ ළඟදි මේ ඊයේ පෙරේද කමෙන්ට් එකක් දාලා තිබ්බා මේ මම ඔබ සමගයි කියලා චන්දන වික්‍රමසිංහ මහත්මයා. චන්දන වික්‍රමසිංහ දක්ෂම රටේ ඉන්න නර්තනය එක්ක ඉන්න දක්ෂම දෙන්නගේ එක්කෙනෙක්. මම හිතනවා ඔහු තුල තියෙනා වූ දේ මගේ බැඳීම තියෙන්නේ මම මේ පාරගලින් ගල්ලා කුණු ටික නිසි පරිදි අදින එක තමයි මාත් එක්ක ඔහුගේ තියෙන බැඳීම. නැත්නම් වෙන බැඳීමක් නෙමෙයි. හැබැයි ඔහු බොහොමත්ම නියතමානීව කියන කාරණයක් තියෙනවා කුණු නැතිකලේ සමාන. ඒ නිසාම තමයි මේ බැඳීම ඇති කරේ. ඉතින් කලාකාරයෝ ගත්තම එකේ නෝගේ හැම කෙනාම ඉන්නවා. ඉතින් සාක්ෂරතාවයත් ගත්තම 97%ක් තියෙනවා. මේ මොරටුව ජයග්‍රහණය කරනවා නම් ඕනම මැතිවරණයකදී අපි කියමු ජනාධිපතිවරණය මොරටුව ජයග්‍රහණය කළා නම් ඒ කියන්නේ රටේ ප්‍රතිඵලය ඒ ජයග්‍රහණය කරන පැත්තෙන් තමයි එන්නේ ප්‍රතිඵලය. ඇයි ඔය ක්‍රිකට් ගහලා ඉස්සරහට යන්න හිතුන්නේ නැත්තේ? බෝල කෙනෙක් නේ. මම හොඳට සෙල්ලම් කරා. මම හිතන්නේ අවුරුදු 13 ඉඳලා 35 වෙනකම්ම මම හැම ඉරිදම ගෙදර හිටපු කෙනෙක් නෙමෙයි. මට ළමයි 3 දෙනෙක් හම්බුනේ. මට ළමයි 3 දෙනාම හම්බ වෙලා ඉවර වුණා මට අවුරුදු 31 දී.
ඊට පස්සේ ඉතනුන් පස්ස මට මේක නවත්ත ගන්න බෑ. ඉතින් ඒ ජීවිතයට පොඩ්ඩක් ආයිබෝන් කිව්වා. ඊට වඩා පොඩ්ඩක් එහාට ගිහිල්ලා මිනිස්සුන්ට අත්‍යවශ්‍ය වෙන්නා වූ මරණේ උපතේ සිට මරණ දක්වා සියලුම දේවල් කරන්න පුළුවන් ආයතනයක යන්න ඕන කියලා හිතපු නිසා මම හිතන්නේ ඒකත් බොහොම මොම හරිම විනෝදයෙන් දේශපාලනය කරන්නේ විනෝදයෙන්. ඒක නිසා තමයි මෙච්චර කාල රැඳිලා ඉන්න පුළුවන් ගමදී. මම බොහොම මේ අකමැත්තෙන් අයියෝ අද හරි කරදරයක් කියලා හිතිච්ච මට දවසක් නෑ. මම දැම යනකොට යන්නේ බොහොම සන්තෝෂයෙන්. ළමෙක්ව මගේ වාහනේට දාගත්තත් කෙනෙක්ව දාද එයත් එකත් එයාගේ දුපතේ කතා කරන තමයි යන්නේ. ඒක තමයි මගේ ජීවිතේ ඉතින් විනෝදාංශයක් කරගත්තා. හෙට දවසේ දියවන්නාවට ගියත් ওই විනෝදාංශම කරගෙන යනකොට මම හිතනවා මට බරකුත් නෑ, රටට බරකුත් නෑ, ගමට බරකුත් නෑ වැඩේ කරන් ගියායි. සාමාන්‍ය සමාජ සේවකයෙක්ගේ ස්වරූපය ඕක. ඒ කියන්නේ මේ තමන්ගේ දුකට වැඩි අනුන්ගේ දුක ගන්න. එතකොට ගෙදර ඉන්න කට්ටිය මොකද කියන්නේ? පෑදිරු නෑ. ඔවුන් මට වඩා දැන් මේකට මේ සම්බන්ධ වෙලා දැන් මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැත්නම් ඒ ගෙනාගේ එයා ගෙදරට ආවම ටග්ගල ගෙදරින් ගන්නවා මට. අරගෙන ඉන්න මේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා ඔන්න දෙන්නම් ෆෝන් එක කියලා. ඒ සම්බන්ධතාවය මගේ නෝණ කරනවා මං හිතන්නේ රටේ නෝණාවරුන්ට මං කියන්නේ දේශපාලනය කරනවට මගේ නෝණව ආදර්ශයට ගන්න කියන නෙමෙයි. අන්න එහෙම වුණොත් මං හිතෙනවා ඒ දේශපාලඥයව තමන්ගේ මහත්යව පල්ලයට දාන්න හම්බෙන්නේ නැහැ. නෝනා කොහොමද හම්බුනේ? නෝනා හම්බුනේ මගේ ඉස්කෝලේදී. ඒ ගැන චුට්ටක් කිව්ව. මම ඉතින් විල්ලොරාවත් මගේ ඉස්කෝලෙන් අයින් වෙලා මම කල්ලාන සාන්තන්තුනි විද්‍යාලයට ගියා. ගිය වෙලාවේ ඉතින් එයායි මම එකම පන්තියේ. මට ඇවිත් දවස් 4යි. අපි දෙන බොහොම යාළුවෝ. දවස් 4යි බාලේ. ඉතින් අපි දෙන්න බොහොම ඉතින් බොහොම අවුරුදු 6ක් විතර ආදරේ කළා. ආදරේ කළා ඉතින් විවාහයට පත් වෙනවා. දෙපාර්ශ්වයට ඒක කැමැත්ත දීලා විවාහයට පත් වෙනවා. ඉතින් කොල්ලොම 3 දෙනෙකුත් ලැබුණා. ඉතින් ඒ කොල්ලො 3 දෙනාත් බොහොම හොඳට සමාජීය පිළිවදව දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. පල්ලෙහාම එක්කෙනා නේවි එකට දැන් කැඩට් ඔෆිසර් කෙනෙක් විදියට ගියා. දැන් මාස 8ක් ගිහලා ඉවරයි. මම හිතනවා මම එක පැත්තකින් කරනකොට එයා මං හිතනවා තුවක්කුව ගන්න ඕන කාලයක් ආයෙ නිර්මාණය නොවන රටක තුවක්කුව ගන්න නැති වුණාට තුවක්කුවෙන් කරන්න ඕන දේ පෑනෙන් කරලා මම හිතන්නේ සේවාවක් එයත් කරයි. දෙවනි පුතා ගිනි නිවුණා. ගිනි නිවුණා. ඊයේ දවසේ මම හිතන්නේ ගිනි 3ක් නිවුවා. මේක සාමාන්‍යයෙන් මේ සමාජයේ පවුලක් කියලා ගත්තාම පවුලේ ගැළපීම කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ පොඩි පුතා දැන් නේවි එකට ගිහින් ඉන්නවා. දෙවෙනි පුතා ගිනි නිවනවා. තුන්වෙනි පුතා ගැන කිව්වේ නැහැ. ලොකු එක්කෙනා එයා ක්‍රිකට් ගැව්වා. එයා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවුරුදු 17න් 15 සෙල්ලම් කරා. ඊට පස්සේ එයාගේ තියෙන එයා ඒ ලෙවල් කරා. ඊට පස්සේ ක්‍රිකට් වලටම ඔහුව ගත්තා පෙට්‍රෝලියම් එකට. ඒ අරගෙන ඊට පස්සේ අවුරුදු 17කට පස්සේ එයා පෙට්‍රෝලියම් එකේ කැප්ටන් කරලා කුසලානියක් ගන්නවා. ඒ නිසා එතන ඔහු දක්ෂයි. ඊට පස්සේ පළවෙනි දෙවනියා ලංකාවේ වේස් කුමර කියන අද්විතීය පාසලේ පළවෙනි උරුපදින කණ්ඩායමේ නායකයා වුණා. නායකයා වෙලා සෙන්ට් තෝමස් වල ඉඳලා පැරදුනි. රෝයල් ආනන්ද නාලන්ද ඔක්කොම පරද්දලා ඌ ඉන්දියාවේ ගියා සංචාරයකට ගියා. තුන්වෙනියත් ඒ වගේම චෙස් වලට හරිය දක්ෂයි. කැරම් වලට හරිය දක්ෂයි. ඊට ඔහු පතපතට අර දෙන්නට වඩා වැඩියෙන් ක්‍රියාත්මක වුණා. අන්තිමට ඔහු යන්න ඕන දෙන ඔහුගම ඩිග්‍රියක් අරගෙන මම යනවා නේවි එකට කියලා ඔහු නේවි එකට ගියා. දැන් මට කිව්වා ඔබතුමා දැන් ඔබතුමාට නොනිදන පුරවපති කියලා කියනවා. මලගේවත් මිස් කරන්නේ නැහැ. ජීවිතේ වැඩියම දුක දෙනන අවස්ථාව කියන්න මට. අම්මලේ දෙයිට. අම්මට කොච්චර ආදරේද? කියන්නේ. කොච්චර දිල් කියන්නේ. අම්ම වෙනුවෙන් මොනවද කරේ? කරන්න තියෙන හැම දෙයක්ම කරා. අම්ම වෙනුවෙන් තමයි මම මේ දේත් කරන්නේ. අම්ම ළඟ හිටියනම් අම්මට මොකද්ද කියන්න තියෙන්නේ? අම්මා ඉදින් මට හැමදාම ශක්තියක් වුණා. ඒක තමයි ලැබිච්ච මේ පන්දේ. ඔබතුමාගේ ඔය තියෙන සංවේදීකමත් එක්ක අනුන්ගේ දුක තමන්ගේ දුක කරගෙන ඒ අයට දුකට පිහිට වෙන්න ඔය සංවේදී හදවත නිර්වාණය කරගෙන තියෙනවා. ඔය හදවත කොච්චර ලොකුද? මම හිතනවා දැන් එක එක පක්ෂවලට අදා ගන්න හදවත් වලටදී මේ හදවත හරි ලොකුයි. ඒකට හේතුව තමයි මම අම්මගෙන් කිරිබීලා දෙන අවුරුදු 7ක්. බැඳීම කියන්නේ ලොකු බැඳීමක්.
ඉතින් මේ හදවත විවර වුණේ අම්මා නිසාම තමයි. හේතු වුණේ අපේ තාත්තා මට අවුරුදු 10දී මැද පෙරදිග යනවා කියලා. මට අවුරුදු 20දී තමයි තාත්තා ලංකාවට නවතින්නේ. දේශපාලනඥයෙක් නොවුනා නම් පුංචි කාලේ තිබ්බ හීනේ මොකද්ද? මට ඇත්තරම තිබුණේ හීනයක් විදියට නම් මුකුත් මම අවුරුදු 15 16ක් වෙනකම් මට තිබුණේ නැහැ. ඊට පස්සේ මට අවුරුදු 16දී තමයි මේ දේශපාලනය කියන්නේ හොඳටම ආවේ. ඉතින් මට එකම දේ තිබුණේ අපේ පවුලේ මම බඩ පිස්සා. ඒ නිසාම වෙන්නේ නැති මට අවුරුදු සමහරය කියන අවුරුදු දෙකක් බීලා කියන කිරිකල් හතක් බිව්වා කියලා. ඒ විදිහට බලන මම කිරිකල් 28ක් විතර බීලා දිනවා. ඒ බැඳීමත් එක පුංචි කාලේ ඉඳලා දන්සල් දෙනවා නාට්‍ය කරනවා. ඉතින් සමාජයත් එක්ක ගැටිච්ච ජීවිතයක් තිබ්බා. හැබැයි බලාපොරොත්තු කියන එක මගේ තිබුණේ නැහැ. දැන් මම හෙට පාර්ලිමේන්තුව යන තරඟ කරනවා. පාර්ලිමේන්තුවට මට යන්න පුළුවන් වෙයිද නොවේද කියන එකට වඩා මට තියෙන්නේ එතනින් පස්සේ ආයේ මේ රටට වැඩක් කරන්න පුළුවන් වෙන තැනට යන්න. දැන් මම එතක් කියලා අවුරුදු 16න් පස්සේ ඒ තැනට ගිහිල්ලා යන්න ඕන උපරිම දුර ගිහිල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මට ඒක මිනිස්සුන්ට තව බෙදන්න විතරයි. බලාපොරොත්තු කියන ඒවා තුල ජීවත් වීමේදී මම හිතනවා තමන් බලාගන්න දේ කරන්න බැරි වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. බලාපොරොත්තු තියෙන්නට ඕන, ඉලක්කයක් තියෙන්නට ඕන. හැබැයි ඒක මත ඉන්න එක මම හිතන්නේ නැහැ කාටවත් කළ යුතු දෙයක්ද කරන්න පුළුවන් දෙයක්ද කියලා. හැමතිස්සෙම මගේ මැතිවරණයේදී මම පටන් ගන්නේ මැතිවරණයේ සති දෙකකට මාසයකට දෙකකට ඉස්සෙල්ලානේ මගේ මේක පටන් ගන්න. මම දින කුවේලේ ඉඳලා පටන් ගන්නේ ඊළඟ මැතිවරණය දක්වා. මොකද මම මිනිස්සුන්ට බොහොම සංවේදී වෙන්නේ ගන්නේ මැතිවරණයක් ඉස්සරහදී නෙමෙයි. ඉතින් මම හිතනවා ඉගෙන ගත්ත දේත් එක්ක ඉස්සරහට යන හරි දේසි දේශපාලනය මගේ කරන්න ඇතුව දේශපාලනය අපේ කරගත්තා. ලංකාවේ විශ්වවිද්‍යාල වලින් සාමාන්‍ය කතා බහට ලක් වෙන නිසා වැඩිම බුද්ධිමතුන් සංඛ්‍යාවක් බිහි වෙන තැන කියලා ගන්නේ මොරටු විශ්වවිද්‍යාලය. ඕකත් එක්ක ගැළපීමක් නැද්ද මෙතෙන්ද? විශේෂයෙන්ම මෙහෙමයි, ඇත්තටම විශ්වවිද්‍යාලයත් එක්ක අපේ වටපිටාවත් බොහොමත්ම ඥාන මේ උගතුන්ගෙන් පිරිච්ච වෙච්ච පරිසරයක් අපේ තියෙන්නේ. දැන් අපේ මගේ ගෙදරත් ඉස්සරහා ගෙදරත් විශ්වවිද්‍යාල ළමයි ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතනවා හැමතිස්සෙම ඔවුන්ගේ තියෙන ලොකු ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි සමාජලාට ඔවුන්ගේ පැට්ටික වලට එන්නේ අපේ සමාජලාට. ඔවුන් වඩු කර්මාන්තය පිළිබඳව පරීක්ෂණ පවත්වන්නේ. එහෙම නැත්නම් ට්‍රැෆික් එක පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. ට්‍රැෆික් ලයිට් එක නිර්මාණය කරනවා ලංකාවේ අපේ මොරටු විශ්වවිද්‍යාලේ. මේ වගේ සීලොම දේවල් කරනකොට එහෙම නැත්නම් ගඟ රක්ෂිතයට මොකද්ද කරන්න ඕනේ? රක්ෂිතය කියන්නේ කොච්චර දුරක් එකක්ද? එහෙම නැත්නම් වාහනයක් ගමනාන්තයක් යනවා නම් ගමනාන්තේ පටන් ගන්න කොහොමද? නැත්නම් ඒකට දෙන ටයිම් එක මොකද්ද? ඊළඟ ගමනාන්තයට බස් එක මේව ඔක්කොම කරන තැනක් වෙලා ඒක නිසා ඒවා අපේ මිනිස්සු අතරත් දැන් නිකන් ඒගොල්ලෝ කියන දේ නිකන් අපිට ඇහෙනවා එනවා වගේ. ඒක නිසා හරිම ලේසි වැඩ කිරීමට. මොකද අපිට ඕනම දෙයක් හරි අපිට නොදන්න දේ ඉක්මනින්ම දැන ගැනීමට හැකියාව මේ විශ්වවිද්‍යාලය අපේ තුල තියෙන එක. මගේ ගමයි විශ්වවිද්‍යාලය අතර බෙදෙන්නේ පාරකින් විතරයි. ඒක නිසා හරි ලේසි අපිට දැනුම බෙදා ගැනීම තුළ මම හිතන්නේ මොරටුව මහනගර සභාවට විශේෂයෙන්ම ගත්ත මොරටුව මහනගර සභාව සායේ පිරිසට විශ්වවිද්‍යාලෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. විශ්වවිද්‍යාලේ ගිනේ තියෙක ගැන දුකක් තියෙනවා. මම ඇත්තටම කියනවා නම් විශ්වවිද්‍යාලයක ගිහිල්ලා ගත යුතු දේ මං කාමේ උගතුන්ව මොන විදිහකටවත් ඔවුන්ව වන්දනීය විදිහට ඒ ගෞරවය ලබා දෙන්න ඕනේ. හැබැයි විශ්වවිද්‍යාලය කියලා ලබා ගන්න මොකකාරී පරිණතයක් නේ. දැන් මම අඩු කාර්මිකයෙක් විදිහට සහ සමාජ ජීවකයෙක් පරිණතයම ලබලා තියෙනවා. ඉතින් මම හිතනවා මම විශ්වවිද්‍යාලේ නොගියට සමහර විටවට මා ආචාර්යවරයෙකුට වඩා ආචාර්යවරයෙකුට වැඩිය කතික ආචාර්යවරයෙකුට වඩා පරිණත වෙලා තියෙනවා අඩු කර්මාන්ත නිසා කසල කල්පනාකට. කවදා හරි PhD එකක් ගන්නවනම් ගන්න පුළුවන් නේ කසල කල්පනා. ඕනටත් වඩා පුළුවන්. මොකද මෙතුමා කරන දේශනයක් අහගෙන හිටියොත් තේරෙනවා අපි කුණු කොහොමද මේ හරි සරල විදිහට දැන් බුදුමාට කිව්වා මේ ඔබට හෙන්නේද කියනවා. කුණු කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි සරලයි. ඒකට අපි කුණු ගොඩ ගහගෙන කොච්චර දුකක් විඳිනවද? ඉතින් මේ ඔබතුමාට අවස්ථාවක් හම්බෙලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබතුමා මේ රට වෙනස් කරන්න යනවා. බාධකෙන්නේ නැද්ද? බාධකෙන්න බෑනේ. පරිසරය මිනිස්සුන්ට දායාදේ කරන්න යනවා. පරිසරය විනාශ කරන්න යද්දී මිනිස්සුන්ට දායාදේ කරන්න යනවා නම් ඒකට බාධා කරන මිනිස්සු පරිසරය තුල ජීවත් වෙන මිනිස්සු නොදීදී මම හිතනවා මම මේ කරන්න යන්නේ මිනිස්සු සියලු දෙනා කැමති දේට මම මේ කරන්න යන්නේ. ඒ තමයි මම හිතනවා සියලු දෙනා අප්පුඩි ගාලා hina වෙලා හායි කියලා හූයි කියලා
කෑ ගාල මේකට කැමති වෙලා මේ වැඩේ කරන්න මට ඉඩ දෙයි කියලා මමත් ඒක බලාගෙන ඉන්නවා. ඔබට තියෙන්නේ මේ වැඩසටහන ඉවරලා අප්පුඩියක් ගහන එක නෙමෙයි. මෙතුමත් එක්ක එකතු වෙන්න. හරිද? එකතු වෙලා අපි මේ වෙනස පටන් ගමු. මට අවශ්‍ය වෙලා තිබ්බේ අපේ රටට, අපේ සමාජයට, අපේ ගෙදෙට්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ විසඳන විදියක් හොයාගෙන යන්න. මෙතුමා පටන් අරගෙන තියෙනවා මොරටුව මහනගර සභාව හරහා මේ කුණු අරගෙන යන්න. ඔබට ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ, දැන් සමුදර කුණු ටික ගෙනියන්න ආවොත් ආයෙ සතියකින් එන්නේ. හැබැයි මොරටුව මහනගර සභාවේ මේක වෙන්නේ නැහැ. ඇත්තටම දැන් අනිත් පළාත් පාලන ආයතන ගත්තම අනේ කුණු වදින්න එන්නේ කවදද කවදද කියලා බලාගෙන ඉන්න එක වෙන්නේ. මොරටුව මහනගර සභාවේ වෙන්නේ ඒක නෙමෙයි. කුණු වදින දින වුන් දන්නවා. වුන් ඒ පුරුදු වෙලා තියෙනවා. හැබැයි බැරි වෙලාවත් වුන්ට ඒක බැරි වුණොත් සාමාන්‍ය කරත බාවල ගේන සතියකට එකපාරනේ. අපි තුන් පාරක් යන උන්ගේ ගෙදරට. හැබැයි යනකොට එක දවසක් මිස් වුණා දුන්න ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම ඊළඟ දවසේ එනවා කියලා. මා පුදුමාකාර විශ්වාසනීය මේ තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන මොරටුවේ. මම කියන හැම පළාත් පාලන ආයතන වල මේ විශ්වාසය ඇති කරන්න. ඒකට වෙන මොකුත් නිසා නෙමේ. මේ විශ්වාසය තමයි අපිට හුස්ම ගන්න දෙන්නේ. මේ විශ්වාසය නැත්තම් අපිට හුස්ම ගන්න බෑ. අපි හුස්ම ගන්න ඕන මොනවා කරන්න. ඒ නිසා අපිට ඔක්සිජන් ගන්න එක එක කාමරවලට ගිහිල්ලා ගෙවන්න බෑ. ඉන්දියාව වගේ මෙච්චර සුන්දර වෙච්ච, දියෑලි ගංගාවලින් පෝෂණය වෙච්ච රටක අපිට ඒක කරන්න දෙන්න බෑ. ඒ නිසා හුස්ම ගන්න ඔබ කැමති නම් මිනිස්සුන්ගේ ගුණ වදින්න. ඒක තමයි කරන්නේ. මම මේ වැරද්දක් නිවැරදි කරේ. සමහර විට ඔබ ඒක කමෙන්ට් එකකින්, ඔබ ඒක ලයික් එකකින්, ඒක ෂෙයාර් එකකින් සමහර විට සමාජයේ නිර්මාණය වෙන්න තිබ්බ ලොකු ප්‍රශ්නයකට විසඳුමක් ඒ තැනීම නැති වෙලා යන්න තිබ්බා. ඒක නිසා අපි මේ ප්‍රශ්නවල විසඳුම් හොයාගෙන යන අයව මේ වගේ හොයාගෙන යන තැනකට මාවපත් කරන්න එක්තරා වූ Facebook පණිවිඩයක් හේතු වුණා. අපිට පණිවිඩයක් ගෙනියන්න අවස්ථාව ලැබුණාම අපි මේ පණිවිඩය තව කෙනෙකුට ගෙනියන්න ඕනේ. ඒ පණිවිඩය ගෙනියන්න අපිට විවිධ මාධ්‍ය තියෙනවා. මේ වගේ මාධ්‍යයක් අපිට යොදා ගන්න පුළුවන් හොඳ දෙයකට. gedara kunu tika ekathu karala me kunu ප්‍රශ්නෙම ආයේ නැවත නැවත එන්නේ වෙන මොකුත් නෙමෙයි. ඔබතුමාට ඇත්තටම PhD එකක් එන්න අවස්ථාවක් ලැබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද මේ කරන සේවයට දකුණු ආසියාවේ මේ කාරණේ ඉස්සෙල්ලම පටන් ගන්නේ මොරටුවේ සමන්ලාල් ප්‍රනාන්දු නගරාධිපතිතුමා, නොනිදන පුරපති. ඉතින් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ඔබේ කාලය, වේලාව මේ වෙනුවෙන් වෙන් කළාට. අවසානයේ මොකක් හරි දෙයක් කියන්න තියෙනවා? අවසානයේ කියන දේ හෙට දවස රට ගැන හිතනවා නම් පරිසරයට ආදරය කරන්න. දේශපාලඥයාගේ පළවෙනි වගකීම හුස්ම ගන්න පුළුවන් පරිසරය මිනිසුන් හදන එකයි. ඒකත් එක්ක අපි ජීවත් වෙමු. සියලු දෙනා පරිසරයට ආදරය කරන්න. එතකොට පරිසරය ඔබව ආරක්ෂා කරන. ස්තුතියි. බොහොම ස්තුතියි.